ගාමිණී අම්බලන්ගොඩ කියලා කියන්නේ කාලයක් පුරාවටම වේදිකා නාට්‍ය සහ පුංචි තිරයෝසිය නිරන්තරයෙන්ම අපිට දැක ගන්න ලැබුණු චරිතයක්. ඒත් මීට වසර කිහිපයකට කලින් ඉඳන් ඔහු අපිට දැක ගන්න ලැබුණේ නැහැ. හදිස්සි අනතුරක් හේතු වෙන්නේ නැති වුණා. අවාසනාවන්ත තත්ත්වයක් ඒ වෙනුවෙන් හේතු වෙලා තිබුණා. එදා ඉඳන් අද වනතුරම ඔහු කිසිම කලා කටයුත්තක් සඳහා සම්බන්ධ වෙලා නැහැ. ගාමිණී අම්බලන්ගොඩ කියන නම කෙමෙන් කෙමෙන්ම කලා ලෝකයට අමතක වෙලා යද්දී පහුගිය දවසක මාධ්‍යකින් ඔහුට කතා කරලා තිබුණා. ඒ අවස්ථාවේදී මේ ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පියා මෙන්න මෙහෙම කතාවක් තමයි කියලා තිබුණේ. රංගනීය නවත්වන්න වෙලා දැන් කොච්චර කල් වෙනවද? 2016 වසරේදී තමයි මම මේ අනතුරට ලක්ුණේ. ඉතින් එදායින් පස්සේ මම කිසිම කලා කටයුත්තක් වෙනුවෙන් එකතුනේ නැහැ. අවසන් වරට රඟපෑව නිර්මාණය මොකක්ද? සන්නපාලියේ නාට්‍යය තමයි අන්තිමට රඟපෑවේ. ඔබට නැවත රඟපාන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවද? එදා අනතුර නිසා මගේ එක කකුලක් විලඹුවෙන් පහළ කොටස ඉවත් කරලා තියෙන්නේ. ඒකට මොකක් හරි කරන්න පුළුවන් නම් ඇත්තටම මට රඟපාන්න පුළුවන්. මේ අනතුරින් පස්සේ ඔබට උදව් කරන්න කවුරුන් හරි ඉදිරිපත් වුණේ නැත. කලා ලෝකයේ මගේ අහලුව බොහෝ දෙනෙක් මට උදව් උපකාර කළා. මම හැමදාම කලාකරුවන්ට කරුණාව මෛත්‍රිය දැක්වූ කෙනෙක්. කවදාවත් කාටවත් හිංසාවක් පීඩාවක් කළේ නැහැ. ඒක මාව දන්න අය හොඳින්ම දන්නවා. ඒ හින්දා බොහෝ දෙනා මට උදව් උපකාර කළා. ඒත් හැමදාමත් ඒ අයට එක කරන්න බැහැ ඉතින්. මේ වෙද්දී ඒ අයටත් ජීවත් වෙන එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් කාටවත් වැඩක් කරගන්නත් බැහැ. අපි අහලා තියෙනවා කලාකරුවන්ගේ සංගම් වලින් මේ වගේ අවස්ථාවල කලාකරුවන්ට උදව් උපකාර කරනවා කියලා. ඉතින් ඒ වගේ උදව්වක් ලැබුණේ නැද්ද? නැහැ, එහෙම තැනකින් මට කිසිම උදව්වක් ලැබුණේ නැහැ. මාව දන්න හිතවත් කලාකරුව තමයි මට උදව් උපකාර කළේ. රජයේ සහ පාලකයන්ගෙන් ලැබුණු උදව් ගැන කතා කරමු නේද? එහෙම කිසිම කෙනෙක්ගෙන් විශේෂ උදව්වක් ලැබුණේ නැහැ. ඇත්තම කිව්වොත් මේ වෙනකොට ජීවත් වෙන එක හරිම අමාරු දෙයක් වෙලා තියෙන්නේ. මුදල් අවශ්‍යතා ගොඩක්ම තියෙනවා. මේ වෙලාවේ රජයෙන් ලබා දෙන සහන මාලක් හරි ලැබෙනවා නම් ඇත්තටම හොඳයි කියලායි හිතෙන්නේ. අපි පොඩ්ඩක් අතීතයට ගිහින් ඔබේ කලා කටයුතු ගැන කතා කරමු. මතකද කලාවට සම්බන්ධ වන විදිහ? සිංහල ගෝස්තරේ වේදිකා නාට්‍යයෙන් තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ. ශ්‍රියන්ත මෙන්ඩිස් හරහා තමයි මට අවස්ථාව උදා වුණේ. ඊට පස්සේ රජගහේ නාඩකම්, රූකඩ රාජ්‍යය, දිත්තල කාලකොල වගේ ජනප්‍රිය වේදිකා නාට්‍ය රසකටම මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ටෙලි නාට්‍ය ගැන කතා කරමු නේද? මං හිතන්නේ ටෙලි නාට්‍ය 25ක 30ක විතර මම රඟපාලා ඇති. මේ අනතුරෙන් පස්සේ ඔබට ආදරය කරන රසික රසිකාවියන්ගේ ප්‍රතිචාර මොන වගේද? ඇත්තටම සතුටුයි. ගොඩක් අය මට කතා කළා, මගේ සැපදුක හොයලා බැලුවා. තවමත් එහෙමමයි. බොහෝ අය කතා කළා සැපදුක අහනවා. ඒ අයටත් ඉතින් ඊට වඩා දෙයක් කරන්න බැහැ කියලායි එතුමන් අවසානයේ පවසලා තිබුණේ. ඉතින් මේ විදිහට රෝගාතුර වෙලා ඉන්න මේ ප්‍රවීණ කලාකරුවාට ඉක්මන් සුවය අපි ප්‍රාර්ථනා කරන ගමන් ඔහුට තෙරුවන් සරණ අපි ප්‍රාර්ථනා කරනවා. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට දමතක් කරන්න එපා.